அந்த எல்லிய மமயினம் சந்த சாவி மகிமெனிக்கு கரு கேட்ட கிளி தீகிலே ஏ தருவை நின்னட்டு என்னதியே. අසිනිගේ ගායනය ගැනම මුලින්ම අහනවා අසිනිදී අභමාදරෙන් බලාගෙන ඉන්න සෙව්වන්දි රණතුංග මහත්මිය. ස්ටේජ් එක උඩ ලස්සන මලක් පිපුණා වගේ. ඔව් මේ බලන්නකො ලස්සන. හරිම ලස්සනයි පුතේ. ඔයාගේ ගායනය හොඳයි. කියන්න හැම ලොකු වරදක් තිබුණ නැහැ. ඔයාගේ වයසට ඉතින් ඔයාගේ ගායනය හොඳ මට්ටමේ තිබුණා. තව ඉතින් දියුණු කරගන්න. ඉදිරියට යන්න ලැබෙන්න කියලා සුබ පතනවා. මම හේෂාන් ගමගේ මහත්මයාට යොමු වෙනවා. චූටිදු මාර තරංගයක් දුන්නා. චූටිදු තරංගගෙන හිතුවේ නැහැ. නේද? ඉන්දුවට අවධානය දීලා සින්දුව කිව්වා. හරියටම හරි. නේද? හරියටම හරි. තරංගේ ඔලුවට ගන්න ඕනෙත් නැහැ. හැබැයි ආපු වැඩේ හොඳට කරා. මම ඔයාගේ ෆියුචර් එකට ජය ප්‍රාර්ථනා කරනවා. Good luck. නීල් වර්ණකුල සූර්ය මහත්මයා. ආ ඇත්තම මේ දුවගේ වයසේ හැටියට බලාපොරොත්තු වෙනවට වඩා දෙයක් මෙයාගේ ඉතින් සිද්ධ වුණා. මේ ඉතින් අනිවාර්යෙන් මම නම් සුබ ප්‍රාර්ථනා කරනවා. ඔබ වගේ මේ චූටි වයසේදී දාම් පොඩි වයසේදී මේ වගේ දෙයක් කරන්න පුළුවන් නම් තව අත්දැකීම් ඇවිල්ලා තව දැනුම එකතු කරගත්තම අනාගතයේදී ඔබ ඉතා දක්ෂ ගායිකාවක් වෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. සුබ පැතුම්. සිනි ඔබට සුබ පතනවා. එහෙනම් දැන් මේ වසරේ හොඳට අධ්‍යාපන කටයුතු කරන්න ඕනේ.
මේ ජය ප්‍රාර්ථනා කරන අවසන් 48 දින අතරට යන්න වරම ශක්තිය ලැබෙන්න කියලා.